බැසිල් රාජ්‍ය පක්ෂ මැතිතුමාගේ පැමිණීම සටහන් වෙනවත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහලේකම්වරයා කියන මිහිඳු සභේ නැමැතිකම් නිර්මාණය කරේ බැසිල් රාජ්‍ය පක්ෂ මැතිතුමාට එතුමාගේ අනිත් කට්ටිය කියලා. ඒ කියන්නේ කුරුඳු ඇමති මේ වාටි කැමතිවරු කියලා. එයාටත් වැඩක් කරගන්න එයාට වැඩක් කරන්න පුළුවන් මිනිස්සුෙක් එයාටත් වැඩක් කරගන්න හරියට දුන්නේ නැහැ කියලා චෝදනා කරනවා. මේක නමුත් මම කොයි ආකාරයෙන්ද ගරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමා විශේෂයෙන්ම ඇමති මණ්ඩලයේ හදනකොට අපේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා හැටියට යම් කිසි කාර්යභාරයක් කරන්න ඇති. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයේදී ඇමති මණ්ඩලය 30කටත් ඒ වගේම රාජ්‍ය ඇමතිවරු 40ක් පත් කරන්න පුළුවන් විදිහට තමයි අනුමත කරගත්තේ. අපි දන්නවා පහුගිය ආණ්ඩුවල 100 ගණන් හිටියා කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු. ඒ තත්ත්වය වෙනස් කරලා ඉතාම සූක්ෂම විදිහට ඇමති මණ්ඩලය හදන්න යම්කිසි කාර්යභාරයක් එතුමාට පැවරිච්ච බව අපි දන්නවා. එතුමා ඒ සඳහා අධිකරු ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම ඇමති මණ්ඩලයේ අර යහපාලන ආණ්ඩුවේ දායසිරි ඇමතිතුමාලා ඉන්න කාලේ නම් 100 ගාණක් හිටියා. ඒ කාලේ නම් එක එක ඇමතිගම් ගොඩක් දෙනකොට ඔය මේ පොඩි පොඩි වෙනස් වීම් කරන්න තිබුණා. නමුත් ඇමති මණ්ඩලේ දැන් 30ක් පත් කරත් 27යි ඇමති මණ්ඩලේ ඉන්නේ. කැබිනට් ඇමතිවරු හැටියට. එතකොට 39යි ඉන්නේ රාජ්‍ය ඇමතිවරු. එතකොට විශේෂයෙන්ම මේ වාගේ අඩු සංඛ්‍යාවක් පත් කරනකොට ගැටලු පැනනගෙනවා. ඒක බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ උඩින් කවුරු හරි තියන්න හදනවා නම් ඒක අපි ඒකට ඇත්තටම අපිට එකඟ වෙන්න බෑ. අපිට ඒ වගේම ඒ දේවල් අනුමත කරන්නත් බෑ. දැන් එක එක විෂයම් භාර ඇමතිවරු පත් කරේ. රාජ්‍ය ඇමතිවරුන්ට විෂයම් භාර දුන්නා. නිශ්චිත විෂයක්. පොල් සංවර්ධන, කිතුල්, ඒ වගේම තල් සංවර්ධන කියලා ඒ කටයුතු වලට වෙනම ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරයෙක් පත් කරා. ඒ වගේම පොහොර සඳහා පොහොර සමාගම් ලබා දීලා පොහොර සංවර්ධනය කරන්න වෙනම ඇමතිවරයෙක් පත් කරා. ඒ වගේම තවත් භෝග වර්ග වලට එක එක භෝග වර්ග සංවර්ධනය කරන්න තමයි ඇමතිවරු පත් කරලා ඉන්නේ. ඉතින් ඒකේ ඇත්තට ලොකු ප්‍රතිඵලයක් අද දකින්න ලැබෙනවා. මොකද එහෙම නැත්නම් ඒ විෂයක් බාර දුන්නේ නැත්නම් ඉලක්කගතව ඒ ඇමතිවරු සමහර විට ඒ විෂය අතහැරලා කටයුතු කරන්න පුළුවන් ඉතිහාසයේ අපි ගොඩාක් දුරට දැකලා තියෙනවා. අද කිසිම ඇමතිවරු තමන්ගේ විෂයෙන් පිටවඩ කරන්න බෑ. ඒ වගේම විෂය අමතක කරලා වැඩ කරන්නත් බෑ. විෂයානුගතව වැඩ කරන්න පුළුවන් විදිහට තමයි ඇමති මණ්ඩලයේ සකස් කරලා තියෙන්නේ. ඉතින් මේක දයසිරි ඇමතිතුමා වගේ විවේචනය කරන්න යනවනේ ඒක අපි ලොකු වැරද්දක් හැටියට දකින්නේ. මොකද අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇමති තනතුරු වල නැවුවත් එහෙම නැත්තම් මේ තනතුරුවත් නෙමෙයි ලැබිලා තියෙන තනතුරෙන් වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි කළ යුත්තේ. ඒ වගේම අපේ ගමේ කතාවක් තියෙනවා පීනාන්න පුළුවන් මිනිහට වක්කඩෙත් ඇති කියලා. ඒ වගේම අපිටත් ඇමතිකම් ඉතිහාසයේ හම්බෙලා තියෙන පොඩි පොඩි ඇමතිකම්, ඒ ඇමතිකම් වලින් අපි ලොකු වැඩ කොටසක් කරා. ඒ නිසා මට අනුරාධපුරයේ 4 වරක් පළවෙනියා වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මේ ඇමතිකම් වල තනතුරේ නාමයක් ඇමතිකමේ ප්‍රමාණයක් නෙමෙයි තියෙන ඇමතිකමේ වැඩ කරා ගන්න ඒ ඇමතිවරයා දක්ෂ වෙන්න ඕනයි කියන එක තමයි මගේ නම් මතය. ඒ වගේම අමතරින් දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා දැන් එනවා කියලා කියන 6 වෙනිද ඇත්තම ඒද මුදල් අමාත්‍ය දුර බාරගන්නේ නැත්නම් මෙන විශයක් බාරගනිද මෙතුමාගේ පැමිණීම ගැන ඔබතුමා දකින ආකාරය? නෑ, බැසිල් රාජපක්ෂ ඇමතිතුමා පාර්ලිමේන්තුව එනකන් තමයි අපි පුල පුලා බලන්නේ. මොකද උගත් දෙනෙක් කියනවා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ආපුවම මේක ඇලටින්ගේ පුදුම පහන වෙයිද කියලා. ඉතින් ඇත්තටම විපක්ෂයට ඇල්ඩින්ගේ පුදුම පහන නොවුණාට අපිට නම් බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කියන්නේ ඇල්ඩින්ගේ පුදුම පහන වගේ තමයි. එතුමා ඒ වගේ දේවල් බෞද්ධ කාලේදී කරා. විශේෂයෙන්ම අවුරුදු
විත්තියක් වෙලාගත්ත මේ අන්ත විලේජ් ත්‍රස්තවාදීන් පරාජය කරනකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයේ යටතේ මේ ආරක්ෂක ලේකම්තුමා හැටියේ දහයට වර්තමාන ජනාධිපතිතුමා ඒ ත්‍රස්තවාදී අවසන් කරන ඒ මෙහෙයුම් කරනකොට හමුදාවට අවශ්‍ය යටතල පහසුකම් ලබා දෙන්න ඒ වගේම උතුරු නැගෙනහිර මේ ත්‍රස්තවාදීන්ගෙන් බැටකාපු ත්‍රස්තවාදීන් ග්‍රහණයට ලක් වෙච්ච අහිංසක ජනතාවට පහසුකම් සලසන්න එදා ඇරඩින්ගේ පුදුම පහන වගේ වැඩ කරා බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ වගේම උතුරු නැගෙනහිර උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වගේ ඒ ව්‍යාපෘති කරලා පාලන් හදලා මාර්ග හදලා විදුලිය ලබා දෙන්න ඒ වගේම උතුරට කොච්චි පාර අරයන්න මේ වගේ දේවල් කරන්න දා විශාල ශක්තියක් අධිකරු ජනාධිපති දායිට මහින්ද රාජපක්ෂ මහත්මයාට තනිකරම ඒ ශක්තිය ලබා දුන්නේ අපි වැසිල් රාජපක්ෂ මහත්මයා. ඉතින් එතුමා පාර්ලිමේන්තුවට එනවා කියන්නේ එතුමා කැබිනට් මණ්ඩලයට එනවා කියන්නේ අපිට ලොකු ශක්තියක් කියන එක අපි පැහැදිලිව දන්නවා. නැත්තම් එතුමා ගැන විපක්ෂයම කතා කරන්න අවශ්‍ය නැහැ. විපක්ෂයට බැසිල් රාජපක්ෂ මහත්මයාගෙන් තොරද ඒගොල්ලන්ට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒගොල්ලෝ කියන්නේ බැසිල් රාජපක්ෂ මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කැබිනට් එකේ ඉන්නේ නවත්තන්න තමයි කතා කරන්නේ. හැබැයි ඒගොල්ලන්ට කියන්න පුළුවන් එතුමා එන්න ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න කැබිනට් මණ්ඩලයේ ඉන්න කියලා එහෙම කියන්න හයියක් කවුරු දෙය පණ තියෙන කෙනෙක් නැහැ. එන එක වළක්වන්නමයි උත්සාහ කරන්නේ. එන එක විපක්ෂයේ එතුමා එන එක වළක්වන එකෙන් අපිට පේනවා එතුමා ශක්තියක් තියෙන නිසා තමයි වළක්වන්නේ. ශක්තියක් නැති හයියක් නැති කෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කැබිනට් අධිකමක් ගන්නවා කියපුවම ඒගොල්ලෝ කැමති අකමැති එතුමාගේ ශක්තිය දන්න නිසා. තමන් මේ උසස්වීම් ඇතුළු කරුණු 10ක් මුල් කරගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෛද්‍ය සේවා වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතයක් මත. නෑ සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ඒ සෞඛ්‍යට අදාළ නිලධාරී කණ්ඩායම මේ වෙලාවේදී මේ තමන්ගේ රාජකාරිය සහ තමන්ගේ විශේෂ වරප්‍රසාද ඉස්මතු කරගෙන කටයුතු කරනවා නම් ඒක මම හිතන්නේ ගැළපෙන දෙයක් නෙවෙයි. කොරෝනා වසංගතයේ මුළු රට ලෝකයක් වෙලාගෙන තියෙන වෙලාවක අපේ රටේ කොරෝනා වසංගතය නිසා ශාල වශයෙන් අපේ ජනතාව පීඩා විඳින වෙලාවක රටේ ආර්ථිකය මේ නිසාම ආර්ථික අමාරු තත්ත්වයක තියෙන වෙලාවක මේ වගේ දේවල් කිරීම මම හිතන්නේ රජයේ සේවකයන් හැටියට විතරක් නෙවෙයි ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියටත් යුතුකමක් වෙන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද අපි දන්නවා අද කර්මාන්තශාලා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය අපේ රටේ හරියට ක්‍රියාත්මක 100ක් වගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ශ්‍රමිකයන් විදේශගත ලැබෙන මුදල්වලද සම්පූර්ණ නැහැట్లా තියෙනවා. රටේ සංවර්ධනයේ තාම අඩපණ වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ පවාද කාර්යක්ෂමතාවය රැයන්න බැරි වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතය නිසා. ඒ වගේ වෙලාවක භාණ්ඩාගාරයට බර වෙන ඒ වගේම ආර්ථිකයට බර වෙන ප්‍රශ්න ඇතිවන ඉල්ලීම් කිරීම මම හිතන්නේ යුක්ති සහගත පුරවැසියෝ හැටියට එයාගේ යුතුකමක් නෙවෙයි කියන එක තමයි මම කියන්න තියෙන්නේ. අමාත්‍යතුමනි මේ වෙනකොට රට පුරා කියන්නේ පොහොර හිඟය හා ජීවන වේතම් ඉහළ යාම සම්බන්ධයෙන් උද්ඝෝෂණ රාශියක් පැවැත්වෙනවා. මේ සමග ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් විදිහට මොනවද නැත්ද ඔබතුමාට ප්‍රසන්න කියන්නේ. නෑ දැන් මේ පොහොර ප්‍රශ්නෙට උද්ඝෝෂණය කරලා පෙළපාලි විහිළලා ක්‍රිකට් බෝඩ් අල්ලාගෙන කැහැ ගාලා හරියන්නේ නැහැ. මොකද ආණ්ඩුව ප්‍රතිපත්තිම තීන්දුවක් ගත්තා රසායනික පොහොර යල් කන්නට විතරයි යල් කණ්ඩින් පස්සේ එන මාස් කන්නේදී කාබනික පොහොර ලබා දෙනවා කියලා. ඒක මේ රටට කරපු නරකක් නෙවෙයි, ඉතාම හොඳ දෙයක්. අද ස්පිතාලයට ගියා නම් බලා ගන්න පුළුවන් වහුවඩු රෝගීන් ඉන්න ස්පිතාලයට ගියා නම් මොකද්ද තියෙන තත්ත්වය කියලා. ඒ වගේම පිළිකා රෝගීන් ඉන්න රෝහලට ගියපුවම
බලාගන්න තත්ත්වය කියලා. ඉතින් ඒ වගේම අද වෛද්‍යවරුන්ගෙන් අහනකොට ඒගොල්ලෝ කියන්නේ මේ වසවිස වැඩිපුරම පාවිච්චි කරන නිසා තමයි මේ නොයෙකුත් රෝග පැතිරලා තියෙන්නේ කියලා. අද උපදින ළමයින්ගේ විශාල ප්‍රමාණයක් ආබාධිතයි. ඉතින් මේ වගේ රටට අහිතකර සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනැගෙනකොට රසායනික පොහොර නිසා රටේ වසවිස ආහාර නිෂ්පාදනය වෙනකොට ඒක වළක්වන්න රටේ වාසියමක් ඇති නායකයෙක් කියලා ජනාධිපතිතුමා ඒ සඳහා කටයුතු කරනකොට පෙළපාල යනවා නම් බෝට් අල්ලනවා නම් ගෑ ගහනවා නම් ඊට ජනතාවට කරන අසාධාරණයක්. ඒ වගේම ජනතාව අසාධාරණයක් කරන තරම් නෙවෙයි ජනතාව මුලා කරලා මේගොල්ලෝ තමන්ගේ වලේ රැක ගන්න කරන ව්‍යායාමයක් හැටියට දකින්නේ. අපි ඉතාම දැඩි ලෙස පිළිකුල් ලෙස මේ යගේ ක්‍රියාකලාපය හෙලා දකිනවා.